හඳ මාම වටේ ඉන්න තරු පොකුරක් වගේ එක ඉදරක එකට පිපුණු මල් පොකුරක් අපි හැමදාම එකම් බඩේ අමාරුව දාලා හරියන්නේ නැහැ. මොකක් හරි වෙනස්යක් කරන්න ඕන. මොකද? අද තක්කන්ඩිත් එක්ක ජල්ලියක් කරලා ගුටි කෑවද? අනේ අම්මේ, ඔය පොකිච්චියෙන් ගුටි ගන්න කවුද? අදත් ලෑස්ති වුණාද විකඩන්න නැටන්නේ? බඩේ කැක්කුම නෙමේ බෙල්ල ගහලා ගියත් ඉස්කෝලේ යන්න ඕනේ. අනේ අම්මේ, එහෙම නෙමේ අම්මේ, මගේ සුදු අම්මණ කොච්චර අමාරු වෙද්ද? මේ අත්වලටම කොච්චර අමාරු වෙද්ද අම්මේ? අනේ මේ පුතේ, උඹගේ ලුණු ගොරකම මාව තම්බන්. යා මං ගින් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙයක්. නෑ නෑ මං යන්නේ. මං ඉඳගෙන අම්මට උදව් කරනවා. මොනවද ගන්න ඕනි උදව්? මොනවද කරන්නේ? තියෙන කපටිකම? මම මොනා කළත් අම්මට කපටි විදියට වෙන බේන්නේ. එපා වෙනවා අප්පා. ඔව් ඉතින්. කපටි වැඩ කරනකොට කපටි විදියට තමයි පේන්නේ. මේ මගෙන් ගුටි නොකා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙයන්. හරි හරි එහෙනම්. මං උදව් කරන්න තු යන්න. උදව් කරන්න ඕනෙම නම් ඉතින් ඉස්කෝලේ ගිහින් ඇවිදින් බැරිය උදව් කරන්න. හැමදාම කියනවා වේලාසල නිදා ගන්න කියලා. කොහොමද අහරි ගත්තේ? අනේ අම්මේ, තව ටිකක් නිදා ගන්න දෙන්නකෝ. හැමදාම ඉස්කෝලේ යන්න ඕනේ දන්නේ. නෑ වෙනකන් නැගිටගෙන ඉන්නවා. උදේට හැරව ගන්න පුදුම අමාරුවක් තියෙනවා. කොහේ ඉන්න පුතේ, මං තේ එකක් හදාගෙන එන්න. මගේ දුවේ නුඹ අවදින්නම් මේ
රැයේ මිහිරිම වෙලාවයි දොර ඇරන් එල්ලියට ආවොතින් මේ මිහිරි දේවල් නුඹටමයි ෂා හරිම ලස්සන සින්දුවක් ඇයි අප්පච්චි දවසේ හොඳම වෙලාව උදේ පාන්දර කියන්නේ හොඳම වෙලාව කියන්නේ නේද දහසක් බුදුවරු බුදුවන හිමිදිරි උදෑසන මගේ දුව හොඳට ඇස්සැරලා බලන්නකෝ වටපිටාව එතකොට දුවටම තේරි මට නම් සීතලයි ආ හීතල විතරක් නෙමෙයි එන්නකෝ එන්නකෝ එන්න මෙයාට එන්න මගේ දුව හොඳට ඇස්සැරලා වටපිටාව බලන්නකෝ මගේ දුවට පේන්න තියෙන දේ තාත්තට කියන්න බලන්න මල් පිපි ගනනවා කුරුල්ල කෑ ගහනවා හරි තව හිරු පාය ගනනවා සිත්තල හොලඟකුත් එනවා ඇත්ත තමයි තාත්තේ උදේ පාන්දර නම් හරිම ලස්සනයි මට උදේම නැගිල්ල එන්න ඕනේ මිදුළු බලන්න යාළුවන්ටත් කියන්න ඕනේ පුතේ මේ තේක බීලා ඉන්නකෝ තේක බීලා ඉස්කෝලේ යන්න ලෑස්තෙන්න ඕනේ හොඳේ මිස් දැන් කොහොමද දරුවට එච්චරටම සනීපයක් නෑ මිස් ඕක හරියයි වෙලාවට බෙහෙත් ටික දෙන්න ඔය කෑම වෙලක් දෙකක් ඇඟට වැටෙනකොට ඉක්මනට සනීප වෙයි කෑමට නම් හරි හොරයි නෝනා බොහොම අමාරුවෙන් තමයි බත් කටවල් දෙක තුනක් කවා ගන්න ඒක නම් ඇත්ත පේන්නේද අපේ ළමයි උගුර ලේරහ වෙනකන් කෑ ගහන්න ඕන බත් පිඟාන අතර ගන්න. කඩයක් පන් ටිකක් දීලා බලන්න එපේ කන හැටි. වෙන මොකුත් තෝන්නේ නැහැ. ඒක නම් ඇත්ත මිස්. සමහරලාට මම කෝට්ටක් ළඟ තියාගෙන තමයි බත් කටවල් දෙක තුනක් කවන්නේ. සමහරලාට මට හිතෙනවා හීත් ඇඟට අල්ලනවද කියලා. සැරවැර කරලා හරි අපේ දරුවන්ව අපි උස්මහත් කරන්න එපා සුදීරා. ඒගොල්ලන්ට හොඳට උගන්නලා උස්මහත් කරන එක තමයි අපි එකම බලාපොරොත්තු. ඒක මේ සුදීරා මට ඔයාලගෙන් උදව්වක් ඕනේ. ඒ මොකද්ද මිස්? මිස් මට කරලා තියෙන උදව්වල හැටියට ඕන උදව්වක් ඉල්ලන්න මිස්. නෑ නෑ නෑ. එහෙම ලොකු උදව්වක් නෙමෙයි. අපි තීරණය කරා මේ ගෙවතු වගාව කරන්න කැමති අයට උදව් කරන්න. එහෙම කට්ටි ඉන්නවා නම් පොඩ්ඩක් හොයලා බලලා ඉක්මනට මට කියනවද? ඒක කොයිතරම් හොඳද මිස්? ගෝල්පලේ මිස්ලා උදව් කරනවද? ඒක තමයි අපි කල්පනා කරේ. හැබැයි සර් තාම කිව්වේ නැහැ. ඉස්සලා බලන්න ඕනේ මේකට කී දෙනෙක් කැමති වෙනවද කියලා. ඒක නම් ඇත්ත මිස්. අපේ මිනිස්සුන්ට නිකන් දෙනවකෝ තෝණ දෙයක් අරගන්න ඕනේ. ඇත්තටම වගා කරන්න කැමති කවුද කියලා බලලා මම මිස්ට කියන්නම්. මට ඉක්මනට කියන්නකෝ. මම ග්‍රාමසික මහත්තයට කතා කරලා කියන්නම්. හරි මිස් මං හිතානේ ඉබ්බන් මිස්ට බලන්න කියන්න. ආයෙ වැඩේ කරා. පාට ලොකු සර් ඇත්ත කියන්නේ කියපු වෙලාවේ ඇත්තම කියලා රස්සාව පරිස්සම් කරගන්න බලන්න. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ.
අනේ මන්ද මිස්. මගේ ඔළුව නූල් බෝලයක් වගේ පැටලිලා තියෙන්නේ. මන් දන්නේ ඇත්ත තමයි සර්ට කිව්වේ. ඇත්ත? අනේ නිකන් ඉන්න සිරිපාල. සිරිපාලට හොඳ නම් මට මොකෝ. මිස්. මගේ රස්සාව නැති වේද මිස්? ඇත්තටම සිරිපාලේ ෆයිල් එකේ දිවිච්ච කොළ ටිකට මොකද උනේ? මම නේතරා දෙක පල්ල මිස්. මන් දන්නේ. බොරු කියලා රස්සාව නැති කරගන්නවද ඇත්ත කියලා රස්සාව රැකගන්නවද කියන එක සිරිපාලගේ වැඩක්. හැබැයි මං හොඳටම දන්නවා සිරිපාල මේ ගැන මොනවා හරි දෙයක් දන්නවා කියලා. ඒත් මොකක් හරි හේතුවකට ඔයා මේක හංගනවා. හොඳට මතක තියාගන්න සිරිපාල. අපි අපේ දේවල් නැති කරගෙන රකින්න මිනිස්සු අපිට දේවල් නැති වෙද්දී අපිව රකින්නෙන්නේ නැහැ කියන එක. දැනගෙන හරි නොදැන හරි වැරද්දක් වුණා නම් ඒක පිළි අරගෙන ඇත්ත කියලා සමාව අරගෙන ආයෙ රස්සාව ගන්න බලන්න. මට තේරෙන්නේ නැහැ මිස්. මම මේ වෙලාවේ රකින්න ඕනේ මනුස්සකමද රස්සාවද කියලා. මටම හිතා ගන්න බෑ මිස්. ඒක ඉතින් තීරණය කරන්න ඕනේ සිරිපාල තමයි. සිරිපාල කාලද ඉන්නේ? ඔව් මිස් කාලා. එහෙනම් යන්නකෝ ගීන් සර්ව හම්බ වෙන්න. මම ප්‍රාර්ථනා කරනවා සිරිපාල රස්සාව නැති වෙන්න එපා කියලා. දරුවනේ විභාගයක් තියෙනවා කියලා කියන්නේ ඔයාලට දෙන දඬුවමක් නෙවෙයි. ඒකෙන් ගුරුවරුන්ට දැනගන්න පුළුවන් වෙනවා ඔයාලා ඒ විෂයන් වලට කොච්චර දක්ෂද කියලා. ඒ වගේම තමයි ඔයාලටත් ඔයාලගේ තියෙන දුර්වල තැන් අඳුරගන්න මේක හොඳ උදව්වක් වෙනවා. අයියෝ දැන් වාර විභාගේ තියෙනවා කියලා අපි අම්ම දැනගත්ත ගමන් මට සෙල්ලම්වත් කරන්න බැහැ. හරි හරි විභාගෙට තව දවස් කීපයක් තියෙනවනේ. අපි මහන්සි වෙලා හොඳට පාඩම් කරමුකෝ. එන්න දැන් පොත් ගන්න පාඩම් පටන් ගමු. ටීචර්. ඇයි අපි ඇත්තටම ඉස්කෝලේ එන්නේ? ඉගෙන ගන්නනේ දරුවනි අපි ඉස්කෝලේ එන්නේ. ඇයි ටීචර් අපි ඉගෙන ගන්න? අපි ඉගෙන ගත්තේ නැත්නම් කොහොමද දරුවනි යහපත් බුද්ධිමත් පුරවැසියෙක් විදිහට සමාජෙට යන්නේ? ඉන්නකො මම ලොකු සර් එකක් කතා කරලා ලොකු පන්ති වල ගන්නන සිංගල් සර් එකක් කතා කරලා හොඳ දේශනයක් අහන්න සලස්සනම් ඔයගලන්ට. ඇයි අපි ඉගෙන ගන්න ඕනි කියලා. තේරුණාද හැමෝටම? ඔව් ටීචර්. බොහොම හොඳයි. එන්න අපි අද අලුත් පාඩමක් පටන් ගමු. කො හැමෝම ලෑස්ති වෙන්න දැන්. මෙයාට අය බෙහෙත් දුන්නාම නෑ කියලා දොස්තර මහත්තයා කිව්වා. ඒ මොකද? එහෙම එක දිගට මේ සතාට බෙහෙත් දෙන්නේ හොඳ නැහැ. මේ සතාට බෙහෙත් දෙන්නේ නැතුව විනිවැල් ගැට කොත්තමලි සම්බල දෙන්නද කියන්නේ? දොස්තර මහත්තයලා කියන දෙයක් තමයි මිස්. හරි කතාව තමයි මිසුත් කියන්නේ. ආ හරි කතාව තමයි මං කිව්වේ. ආ සිරිපාල. මල්ලී නෝනා බලන්නකෝ. මේ රස්සාව නැති වෙන්නේ යන්නේ. උන්ට කිව්ව මෙහෙම දෙයක් වෙයි කියලා. කිව්ව කිව්වානේ අර ගැටළු වගේ තියෙනවා කියලා. අනේ මට බලන්නත් බැරි වුණා කිව්වනේ එන්නම්. ළමයෝ ඔය අර පැත්තට යන්නකො. ඒක පස්සේ බලමු. යන්න දැන්.
සිරිපාල මොකද මේ මිනිස්සු ඉන්නේ තැන කෑ ගහන්නේ? මම මොරු නෙවෙයිනේ නෝන කියන්නේ. බලන්නකෝ. මගේ රස්සාව නැතිල මට දොට්ට බහිනුනොත් මම මගේ පවුලේ උන්ට කන්න දෙන්නේ පුන්නක්කුද? කෑ ගහන්න එපා. ඔය සර් ඔහොම කතා කළාට කවදාවත් එහෙම කරන්නේ නැහැ සිරිපාල. ඔයා බය වෙන්න එපානේ. අනේ අනේ නෝන මේ නිකන් සුදු ලෝණි පොඩි කරන්න එපා. මොනකින් මාස්ටර්ට මං අහුණා. එකක් මතක තියාගන්න. මට රස්සාව නැතිල දොට්ට බහිනුනොත් මං නිකන් යන්නේ නැහැ. මොනවත් අරගෙන යන්නේ. මං හරියට සිරිපාලගේ නෝන වගේ මාව කැඳගෙන යන්න හදා. මම කිව්වේ මිස් 11 වෙනි ශ්‍රේණියේ ළමයි ගැන අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද ඒගොල්ලන්ගේ ඉංග්‍රීසි දැනුමත් අපි ඉහළ තලයකට ගේන්න ඕන. මොකද හෙට අනිද්දා සමාජයට යන්න ඉන්න දරුවෝනේ. එහෙනම් මිස් කියලා පන්සි වැඩි කරගෙන යන්න. හරි සම් මම බලන්න. මොකද ඔයාලා මේ අඬන්නේ? සර් මම උදේ ඉස්කෝලේ ආවේ ලැම්බෝගිනියේ ඒකේ අයියලා ගොම ගාලා. මොකෙන් කිව්වා? ලැම්බෝගිනියේ සර් ලොකු අයියලා ඒකේ ගොම ගාලා. ඔයාලා මෙයා සෝමසිරිගේ පුතා නේද? මොකෙන්ද ආවේ කිව්වේ? ලැම්බෝගිනියක් සර් අතන නවත්තලා තියෙන්නේ. දරුවෝ මට ලැම්බෝගිනියක් තියා බයිසිකල් එකක් පේන්නේ නැහැ. අර ගහ පිටි වස්සද. හරි. හරි. යම් බලන්න. මේ දියන්න අපේ වාහන ටිකද? මේ මුගේ ලැම්බෝගිනියද? එතකොට දරුවෝ මේ අනිත් ටිකත් ලැම්බෝගිනියද? නෑ සර්. අර යා පැත්ත තියෙන ෂාන් අයියගේ අවුඩිය. මේ පැත්ත තියෙන මයුරගේ පියස් එක. හරි හරි. අපි වාහන ටික බලා ගන්නකෝ. පුතේ දැන් පන්තියට යන්න. මේ ළමයි මට පිස්සු හදනවා. චුට්ටක් මහන්සි වුණා නම් මගේ දරුව දෙනට ඉස්කෝලේ යඳින්න ඇඳුම් දෙකක් ගන්න පුළුවන්. දරුව දෙන්නට පඩේට රසට කෑම වේලක් දෙන්න පුළුවන්. ඔයාව ඇත්තරමද කියන්නේ? නැත්තම් ඉතින් ඇත්තරම තමයි.
අයියෝ ඔය කතා අපි එක්ක කිව්වට කමක් නැහැ. වෙන කවුරු එක්කවත් කියන්න යන්න එපා. ඒ මාළුව ගොඩට ආවම සතුටු නෙමෙයි යන්නේ නටන්නේ. හුස්ම ගන්න බැරුව. අපි වතුරට වැන්නම හුස්ම ගන්න බෑ වගේ තමයි. ඒගොල්ලෝ වතුරෙන් ගොඩට ගත්තාම හුස්ම ගන්න බැරුව ඒගොල්ලෝ මැරෙනවා. ඉතින් අපි වතුරට බැස්සම සතුරු නටන්නේ ඒ වගේ තමයි. අයියෝ සුද්දා. අපිත් වතුරට පැන්නාම ඔළුව වතුරේ ගහගෙන ඉන්නේ නෑනේ. අපිට හුස්ම ගන්න බෑ වගේ තමයි සතුන්ටත්. අයියෝ මම මෙච්චර දවස් හිටන් ඉදියේ මාළු වතුරෙන් උඩට ආවම නටන්නේ සතුරුට කියලා. මං ඉතින් ටිකක් වෙලා නටවලා ආපහු වතුරට දානවා. ඕක තමයි කියන්නේ විද්‍යා වීරයන්ට කියලා ඉඳා ගන්න බෑ. උදව් කරන්න. ඒත් අපේ අම්මා මට බනිනවා. එතකොට මෙතන හතක් නෑ. දැන් කලින් එකක් ගත්තනේ. දැන් තියෙන්නේ 6යි. ගහගෙන එන්න මම අම්මට කියනවා ඈ. මොකද්ද ඔය කරපු නොහොමිටා වැඩේ? අනියත් අම්මේ බනින්න එපා. මම පවුනේ. එයාලා වතුරේ බහින්නේ හදන්නේ. ඉන්නකෝ අපි බලමු. අනික ඉස්කෝලේදී අපිට කරදරයක් කරනවනේ. හොඳ වැඩක් කරමු. මොකද්ද? Thank you.